ඉලක්කයක් හදාගන්නේ නැති මිනිස්සු කවදාවත් ඒගොල්ලන්ගේ සැබෑ හැකියාවන් වලට ළඟා වෙන්නේ නැහැ. ඔබට ඉලක්කයක් ඒක සම්පූර්ණ කරගන්න ප්‍රමාණවත් තරම් හේතුවක් තියෙනවා නම් ඔබේ මානව හැකියාවට සීමාවක් නැහැ කියලා ඔබ තේරුම් ගනීවේ. ඒකයි කාලයක් පෘථිවිය ධනවත්ම පුද්ගලයෙක් වුණු ඇන්ඩ්‍රූ කානගී එක අවස්ථාවකදී කියන්නේ ඔබට සතුටින් ඉන්න අවශ්‍ය නම් ඔබේ සිතිවිලි වලට අණදෙන ඔබේ ශක්තිය නිදහස් කර ඔබේ බලාපොරොත්තු දිරිගන්වන ඉලක්කයක් තියාගන්න කියලා. ලෝකෙ වැඩිපුරම අලෙවි වුණු අතිසාර්ථක Think and Grow Rich කෘතිය නිර්මාණය වෙන්න හේතුව උනේ ඔහු. ඉතින් ඔබට ඔහුගේ කියමන ගැන සැකනම් අපිට ඔබ ගැන කනගාටුයි. එදා ඉඳන් අද වෙනකල් ලෝකෙ සියලුම සාර්ථක පුද්ගලයින්ට තමන්ගේම ඉලක්කයක් තියෙනවා. තමන් යන්න ඕනේ කොතනටද? ඒ වගේම තමන් කළ යුතු දේ තමන් දන්නව නම් මිසක් කිසි කෙනෙකුට කොතනකටවත් යන්න බෑ. හිටපු ඇමරිකානු ඇමතිවරයෙක් වෙන නෝමන් වින්සන් පෝල් ඒක තදින්ම විශ්වාස කළා. ඉතින් අරමුණක් ඉෂ්ට කරගන්න අපි කොහෙන්ද පටන් ගන්න ඕනේ? ලෝක ප්‍රසිද්ධ මානව අභිප්‍රේරකයෙක් සහ ගත් කතුවරයෙක් වන මාක් වික්ටර් හැන්සන් මෙහෙම කියනවා. ඔබේ සිහින සහ අරමුණු කඩදාසි උඩ පිටපත් කිරීමෙන් ඔබ වඩාත්ම කැමති පුද්ගලයා බවට පත්වීමේ ක්‍රියාවලිය ඔබ විසින් ආරම්භ කරනු ලැබේ. අරමුණු ලියලා තියාගන්න. ඊට පස්සේ එකින් එක තඩයන් කරන්න. ඔබේ අනාගතය හොඳ අතකට පත් කරන්න ඒ අරමුණු ඔබේ අතට ගන්න කියලා. මේක ඔහු කියන්න කලින් අපි අහලා තියෙනවා. මතකද බලන්න? තමන් හිසට තමාත්මය සෙවණැල්ල. Good luck.